රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. आर्थिक केंद्रस्थान डिजिटल වතුකර ජනතාවගේ නිවාස අයිතිය තහවුරු කරන්න හදන අනුර ඔබට නිවාහනක ජීවත් වීමේ අයිතිය තහවුරු කරන පාලනය ජාතික ජනබලවේගයේ පාලනය රෝහල් හයික විකිරණ පරීක්ෂණ සේවා සම්පූර්ණයෙන්ම බිඳ වැටි ඇති බව රජයේ විකිරණ පරීක්ෂණ නිලධාරින්ගේ සංගමය පවසනවා ඒ සේවක හිඟේ නිසයි දූෂණය නතර කළොත් රටේ සෞඛ්‍ය ගොඩනගන්නට හැකියාවක් ඇති බවයි හිටපු සෞඛ්‍ය ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසන්නේ වර්තමාන සෞඛ්‍ය ශාස්ත්‍රයේ හෙල්ලෙන දතක් වගේ කියලා සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා ඖෂධ ව්‍යාපාරිත කිරීමකුත් නැහැ මේ රටට ඖෂධ කියලා මොනවා ගේනවද කියලා කාටවත් කියන්නට බෑ ඇමති නිලධාරීන් ඇතුළු එක් කව් වෙලා කරපු දූෂණය අද ව්‍යාපාරිකයෝ අතර ගිහිලා ව්‍යාපාරිකයෝ ඊටත් වඩා හිණින් කරනවා අර ඉමුනෝග්ලොබුලින් කියන ඒ ඖෂධය ගෙනල්ලා තියෙනවා ගෙනල්ලා තියෙන එක ඒ ගෙනාපු සමාගම කියනවා එහෙම එකක් ලංකාවට ගෙනාවේ නැහැ එව්වේ නැහැ කියලා එතකොට NMR එක කියනවා ඒකට ලියාපදිංචියක් දුන්නේ නැහැ කියලා නමුත් ගෙනල්ලා තියෙනවා ලියාපදිංචි තියෙනවා මෙන්න මෙවැනි අන්තම දූෂිත තත්වයකට එන තත්වයකටම අද සෞඛ්‍ය අමාත්‍යාංශය වැටලා තියෙනවා නමුත් මේ දේවල් බලා ජනාධිපතිතුමාත් ඒ කැබිනට් එකත් ඒ ආණ්ඩුවත් එහෙමම ඉන්නවා ඒකෙන් තේරෙන්නේ උන්ට ප්‍රශ්නයක් නැහැ රටේ මිනිස්සු මැරුණාට රටේ මිනිස්සු අඳ වුණාට රටේ මිනිස්සු ආබාධිත වුණාට මේ පාලකයින්ට කිසිම ප්‍රශ්නයක් නැහැ රාජ්‍ය අමාත්‍යතුමාට පුළුවන් නැවත සෞඛ්‍ය අමාත්‍යංශය බාර ගන්න. ඇයි බාර ගන්න නැත්තේ? මේ ඔක්කොමත් කළා මට ගියේ මිලියන 45ක මුදලක්. අද ආණ්ඩුව වෙන් කළා කියනවා මිලියන 211කට වඩා ආණ්ඩුවත් අනිකුත් ආයතනවල මුදල් අරන් තියෙනවා. මේ එකක්වත් නොමිලේ නැහැ. ඉතින් මේක ගොඩ ගන්නට පුළුවන්. ගොඩ ගන්නට බැරි නැහැ. ගොඩ ගන්නට පුළුවන් මොකද මේකේ තියෙන අන්ත දූෂණය වළක්වීම විතරයි ගොඩ ගැනීමට තියෙන එකම මාර්ගය. නමුත් ඒකට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් බාර ගන්න විතරක් නෙවෙයි. පැහැදිලි දේශපාලන වැඩපිළිවෙලක් තියෙන්නේ මේ. මේ දේශපාලන වැඩපිළිවෙලක් නැතුව සෞඛ්‍ය පමණක් ගොඩ නැගෙනවා කියන එක විද්‍යාවක් නෙවෙයි. මේ අතර මහනුවර ජාතික රෝහලේ පවතින ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර දෙකම බිඳ වැටීමකට ලක්ව තිබෙනවා. රජයේ විකිරණ තාක්ෂණ නිලධාරින්ගේ සංගමයේ සභාපති චනක ධර්මවික්‍රම පැවසුවේ ඒ නිසා එම රෝහලේ විකිරණ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා දිගු පොරොත්තු ලේඛන පවතින බවයි. මෙරට රෝහල් පද්ධතිය තුල පවතින ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර ගණන 10ක් මෙවන විට ඉන් මහනුවර රෝහලේ යන්ත්‍ර දෙකම බිඳ වැටී තිබෙනවා. යන්ත්‍ර 8ක් ක්‍රියාත්මක තත්ත්වයේ පවතින බවයි චනක ධර්මවික්‍රම පැවසුවේ. විකිරණ පරීක්ෂණ ප්‍රතිකාර සිදු කරන සමස්ත රෝහල් ගණන 140ක්. ඉන් රෝහල් 6ක විකිරණ පරීක්ෂණ සේවාව සේවක හිඟය නිසා සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බවයි චානක ධර්ම වික්‍රම පැවසුවේ. මේ රෝහල් 140කට වැඩි ප්‍රමාණයෙන් රෝහල් 50කට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට එක් නිලධාරියෙක් හෝ නිලධාරින් දෙදෙනෙක්ගෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් පැය 24 සේවාවක් මේ නිලධාරීන්ට සේවය ආවරණය කිරීමට සිදුවීම ඉතා බරපතල තත්ත්වයක්. දැඩි මානසික සහ කායික පීඩාවකට උන් පත් වෙලා තිබෙනවා. උන්ට අත්‍යවශ්‍ය කාරණාවකටවත් නිවාඩුවක් හෝ විවේකයක් ගැනීමට බැරි තත්ත්වයක් මේනකොට උදා වෙලා තිබෙනවා. මේ වෘත්තිකයන් මානසික පීඩාවට සහ කායික පීඩාව නිසා සේවය අතහැර යන සහ රටහැර දාල යන තත්ත්වයකට මුන් මුහුණ දෙමින් සිටිනවා. ඉතින් මේ මේ අතර අලුතරදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වත්මන් සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. මේ රටේ මේ ගමස්තල මතවාදයක් ගෙනියන ශ්‍රීන්දාල් යන්නවා මිනිස් නරමයි කියලා. හැබැයි මම සර්වේ එකක් කරේ මේ විශ්වවිද්‍යාල වල එන අය අඩු වෙනවාද කියලා. සියලු ශිෂ්‍යයන්ගේ ඔපිනියන් වැඩි වෙනවා කියලා මේ මාස 9 එක ගියනවා කියලා නැත්නම් මාස 5කට ගියා වුණා. සියලු 1000ක් ඇම්පිෂන් කරියලා. ඒසා වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය සේවයේ නිසියෝදන යාගේ කැපවීම මම හිතන්නේ අවතක් සේරු කිරීම සහ ඒ වෙනුවෙන් ගෙන යන මේ හිඳිත ප්‍රචාරය
නතර කරන්න කාලය ඇවිල්ලා මතර අපි සියලු දෙනා අවසාන එන්එස්පී කාලේ අද 6000ක් කණේ හිටියා අදත් මම වමින්නතෝ විතරයි ගිහිල්ලා මැනේජ්මන්ට් සර්විස් එකට මට මේකෙන් භාගයක්වත් දෙන්න මේ ආයෙයන් පස්සේ ජනාධිපතිතුමා එක ගුණා දෙන්න මේක දුවන්නේ හෙළදෙන දතක් වගේ වෛද්‍යවරු ඔවුන්ගේ අඩුවක් තියෙනවා මේ පාන්දර පහටම නැගිටලා 6000ක් කල්පනා කරන්නේ අද මම කොහොමද මේ තියෙන ප්‍රශ්න වලට මොනවද දෙන්නේ මම ඊට මාස 6කට 7කට ඉස්සෙල්ලා කිව්වා එන්එස්පී එක 130ක් මෙහෙත් කරපුර ඕඩර් කරන්න. ඇයි එහෙම කියනවා? 140ක දාසන ප්‍රමාණයක් ඕපීඩී එකේ කරා. 120,000ක් ඇඩ්මිෂන් වැඩි ලංකාවේ ඉස්සුවා. රටේ ආර්ථික කේන්ද්‍රස්ථාන සියල්ල ඩිජිටල්කරණය කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ රඳව පොලිස් ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලයේ පැවති වැඩසටහනකට එක් පෙමිනොයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 35 වන අදියර රදම්පල සුමංගල මධ්‍ය මහා විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්ුණා. අපි හැමෝම ජාති ආගම් පක්ෂපාත කුලමල පන්ති බෙහෙදෙන් තොරව අපි හිතන්නට ඕන කොතනද අපිට වැරදුනේ කොතනද අපිට හරි ගියේ අපේ රටේ හරි ගිය තැන් තියෙන වැරදුණු තැනුත් තියෙන මේ හරි වැරදි දෙකම බොහොම මධ්‍යස්ථව අවබෝධ කරගෙන අපි රටක් හැටියට එකට එකතු වෙලා ඉදිරි ගමනක් යන්නට ඕන. අද හැමෝටම පේනව ඇත්තේ උමගේ අවසානයේ අන්ධකාරය. අතිමහත් බහුතරයකට එළියාවක් පේන්නට නැහැ. නමුත් ඒ එළියාව අපි නිර්මාණය කරගන්නට ඕන. පැත්තකට වෙලා අනේ මොකක්ද අපිට මේ වුනේ කියලා කතා කර කර හිටපු පළියට බන්දේසියකින් තමන්ගේ උකුලට ගෙනලා විසඳුම් කවුරුත් ලබා දෙන්නේ නැහැ. අපි අපේම ශක්තිය උපයෝගී කරගෙන විසඳුම් ලබා ගන්නට ඕන. මම පැහැදිලිව කියන්න කැමතියි. මේ රට විනාශ වෙන්නට ප්‍රධානතම හේතුවක් තමයි හොරකම අල්ලස දූෂණය වංචාව රාජ්‍ය දේපල රාජ්‍ය සම්පත් මේ පොදු ජනතාවගේ සම්පත් ලක්ෂ 220 සම්පත් ඒ ලක්ෂ 220ට අහිමි වීම හොරකම වළක්වාලීම සඳහා හොඳම ක්‍රමවේදයක් තමයි ඩිජිටල් කරන එක මේ රටේ ආර්ථික කේන්ද්‍රස්ථාන සියල්ලක් ඩිජිටල් කරණයට ලක් කරන්නට ඕන හොරකම වංචාව අවම වෙන ඩිජිටල් තාක්ෂණය තුල වගකීම වගවීම පාරිදෘශ්‍ය භාවය විනිවිද භාවය වතුකර ජනතාවගේ නිවාස අයිතිය තහවුරු කිරීමට ජාතික ජනබලවේගයේ කැපවන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. හැටන් ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. මලේයගම් 200 ජාතික ජනපල වේගයේ හැටන් ප්‍රකාශනය එළිදැක්වීම සිදු කෙරුණා. ඒ හැටන් DKW සංස්කෘතික ශාලාවේදී. මෙම අවස්ථාවට ජාතික ජනපල වේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක එක්වුණා. දැන් මේ කඳුකර දමිළ ජනතාවට අවශ්‍ය වෙන්නේ කුමක්ද? අනුකම්පාව. නෑ. ඔබට අවශ්‍ය වෙන්නේ ඔබගේ ගෞරවය සහිත මහා මිනිස් ප්‍රජාව බවට වර්ධනය කිරීමයි. ජාතික ජනපල වේගයේ අපි ඔබ දෙස බලන්නේ අනුකම්පාව යදින ජනතාවක් වෙනුවට ගෞරවනීය පුරවැසියෙක් හැටියට මේ රට තුළ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමයි. ඒ සඳහා ඔබට යුක්ති සහගත අයිතියක් තිබෙනවා. දශක ගණනාවක් ලෝක වෙළඳපොලේ අපේ ලොකුම පංගුව මොකද්ද? අපේ ලොකුම පංගුව තේ ආදායම. අදත් වසරකට 12 කෝටි 130ක් උපයනවා තේ ආදායම. ඒ කියන්නේ මොකද්ද? අපි දකින කොළඹ ගියපුවාම ලොකු ගොඩනැගිලි දකින්නවා. ඒවට බොහෝ බහන් ආනයනය කරලා තිබෙනවා. ඔබ මෙහෙතේ යවලා උපයන ඩොලර් වලින් රට සංවර්ධනය කරලා තිබෙනවා. ලොකු ගොඩනැගිල්ලේද මහා පාලම් ඇතුළේද ඔබගේ ශ්‍රමය සංගවී තිබෙනවා. ඒකට සාධාරණ වටිනකම දෙන්න ඕනේ නැද්ද? අපේ රට යම් ඉදිරියකට යන්න හේතු සාධක වුණා නම් ප්‍රධාන දේ ඔබ වගුරුන ශ්‍රමය. අවුරුදු 150ක් පෙරණි ලයිම් කාමරේ අද ඔබ තාම ජීවත් වෙනවා. මිනිස් ප්‍රජාවක් ලෙස සලකන මිනිස් ප්‍රජාවකට මේ ගෞරවය ලැබෙන නව පාලනක අපිට අවශ්‍ය නැද්ද? ඔබ වත්ත හතර වෙන රසවත් උරගනන ඔබ ගේ අතර යා යුතුයි. කොච්චර කාලයක් ඔබ හොඳ නිවාණක් අපේක්ෂාවෙන් ආණ්ඩු හැදුවද? නිවාසයක් නැති ජනතාව, බිම් මංගලක් අයිති නැති ජනතාව අපි තාමත් පැහැදිලි පොරොන්දුවක් සහතිකයක් දෙනවා. ඔබට නිවාණක ජීවත් වීමේ අයිතිය තහවුරු කරන පාලනය ජාතික ජනබලවේගයේ පාලනය. අපේ රටේ ණය යම් ප්‍රමාණයක් හෝ කපා හරින්නේ නැත්නම් මෙරට ණය බර අඩුවන්නේ නැති බව මහාචාර්ය වසන්ත අතුකෝරණ පවසනවා. හුදෙක් ණය ප්‍රතිවිභවගතකරණයෙන් සිදුවන්නේ ණය ගෙවීමේ කාල සීමාව දික් කර ගැනීම පමණක් බවයි මහාචාර්යවරයා වැඩිදුරටත් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේ. විදේශ ණය ප්‍රතිවිභවගතකරණයේදී ශ්‍රී ලංකා රජයේ එකඟ වූ කරුණු පිළිබඳව සත්‍ය අදටත් කවුරුත් දන්නේ නැති බවද මහාචාර්යවරයා පෙන්වා දෙනවා.
जूनी मासे अवसान लंकाव सतु मुलु नाय प्रमाणे डॉलर बिलियन अनुहाय दशम हतराय पहाक्पमन वेनो मेतुल अत्यतम विदेशीय नाय डॉलर बिलियन तिप्पाय दशम पहाय नमयाक पमन पावतिनवा विदेशीय नायवलिन वडा अपित मे अमारु वेन्ने मे वाणिज्य नाय सह द्विपार्श्वीय लबागन तियन नाय इति मे अतर वाणिज्य नाय तियनवा बिलियन 14 दशम හතයි 3ක් ඊට පස්සේ දිවිපාර්ශවීය ලබාගත් ණය තියෙනවා 10.95ක් වගේ ප්‍රමාණය ශ්‍රී ලංකාවේ විදේශීය ණය හිමියන් විසින් යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා මේ ණය ප්‍රතිනිවගත කරන්නේ මොන ආකාරයකටද සිදු කර යුත්තේ කියලා දැන් රජයේ පැත්තෙන් මේ කියන දේ සඳහා තාම පිළිතුරක් ලැබලා දීලා නැහැ කොහොම වුණත් රටේ සමස්ත ණයතෝගේ විශාල වශයෙන් පහළ යාමක් අපේක්ෂා කිරීමට අපිට හැකියාව ලැබෙන්නේ සමස්ත ණය ප්‍රමාණය අඩු වීමට නම් ණය වලින් කොටසක් කපා හැරීම සඳහා ඔවුන් ක්‍රියා කරන්නට ඕනේ. එහෙම නැති වුණොත් වෙන්නේ මේ ණය තොගය අනාගතයේ ජීවන තත්ත්වයක් දක්වා විතන් කිරීමක්. ඒ තුලින් මම හිතන්නේ රටට විශාල වශයෙන් වාසියක් නෙවෙයි. එහෙම නැති වුණොත් වෙන්නේ ණය තොගය අනාගතයට කල් දාලා తాවකාලික ස්ථානයක් ලබා ගැනීමට පමණයි අපිට හැකියාව ලැබෙන්නේ. පුවත්නිමයි ඔබට සුබ දවසක්.